බුදු දේශනාවේ කොහෙද තියෙන්නේ කුණුහරුප කියන්න කියලා ත්‍රාඩ මංකොල්ලකාර රැළ මේ රට කනකොට ඔබතුමා මට කියන්නේ පාත්‍රයේ සිවුරයි තියාගෙන මට විතරක් නිවන් යන්න මං අහන්නේ කුණුහරුප කියන්නේ ඇයි නෑ උන්ට වෙන කියන්න භාෂාවක් නෑ හැමදාම බණහන් රටක් මේ කෝකද හැදුනේ වාසේ සිවුරක් පෙරවගෙන ඉන්නේ මම ඉත්තේක් නං මම හිරේ ගියා මම මිනිහ මොකද ආවේ මට තියෙන්නේ මේ රටේ මිනිසුන්ගේ නිඳාවයි අපහාසයයි විතරයි ඔබanse වත්පැන් පානය කරනවා දඩටිය දැක බේනන් බුලත් දඩක්වත් කරන්නේ නෑ අනිත්‍යව කරනවා කිසි දෙයක් පාවිච්චි කරන්නේ නෑ කෝටිපතියෙක් වෙලා ඉන්නේ සල්ලි කොහෙන්ද ඔච්චර මගේ කියලා සතපහක්වත් නිකන් බොරු කියන්න එපා මිලියන 44.3කට ආසන්න මුදලක වාහසක account එකට කෝටි 6මාරා කාගෙන්ද ලැබුණේ මගේ ළඟ සතපහක්වත් ඇයි මේ සල්ලි විනාශ කළේ වෙන ගෑනුන්ට ඉඩකඩම් අරන් දීලත් නෑ කොල්ලන්ට දීලත් නෑ මේ පැත්තේ හොඳයි චරිතේ හොඳයි මොකද ජඩවැඩ කරලා නෑ අරගලේ වාහසෙ ගිහිල්ලා මෙන්න මෙහෙම පුළුවන් නම් වෙඩි තියපල්ලා කොරෝනා බෙහෙත ගියෙන්නේ නැතු ඇමතිවරු විදගත්ත ජනාධිපතිවරු විදගත්ත අන්නේදා තමයි රාජාංගනේ හඳුන හාමුදුරුවෝගේ බෝටාබේ ඉරගේවල් 100ක ගියත් මට කියන්න ඕනේ දෙයක් මං වෙලාවක සජිත් කනපු වර්ණනා කරනවා වෙනාවක අනුර කුමාර විතරයි මිනිහෙක් ඉන්න කියනවා සජිත් තමයි මට කෝල් කරලා මගෙන් අහන්නේ දුක සැප මොකද හොඳයි නම් පස්සේ බැන්නේ මොකටද වරද දැක්කත් බයිනවා අධිකරණයේ කියලා තියනවා ආපහු කුණුවarp කියන්න බෑ ඔගේ අම්මට කියලා නම් කිව්වේ නෑ ඒසි කිව්වා කියලා කිව්වා ඔගේ අම්මට කියලා කිව්වේ නෑ අරක කිව්වා ඔගේ අම්මට කියන එක තමයි මේ නතර කරන්න කිව්වේ ඇතුළට දාපු එක පැමිණිල්ලක් නේ කියන උත්සාහ කරන්නේ මේක සෙටප් එකක් කියලාද මම පුතක් යන මිනිස්සෙක් මං රහත් වෙලා නෑ ප්‍රාතිමෝක්ෂ සංවරය කඩලා තියනවා ඉන්ද්‍රිය සංවරය කඩලා තියෙනවා එක එකගේ අම්මට අරවා මේවා කියලා කිව්වා මිස මරේ ක්ලාඩෙක් නෙමෙයි කුමාරප හාමුදුරුව කියලා කිනවට කැමතිද පරපටිපත්දා මේ ජීවිතලාති අභිඥම් පච්චද කිතබ්බම් මේ තීමේ ධර්මෙත් බෑනේ මට පාඩම් නෑනේ විකුරාදා අට ලෝන් කන්ට්‍රි අර හට වෙන කොට গিදර ඉන්නේ ලෝන් කන්ට්‍රි තවත් බරපතල ආන්දෝලනයකට තුඩු දුන්න ස්වාමින් වහන්සේ නමක් සමග සාකච්ඡා කරන්නේ ස්වාමින් වහන්සේ රාජාංගනේ සද්ධාරතන ස්වාමින් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට චෝදනා එල්ල කරනවා මම එතනින්ම පටන් ගමු ඔබ වහන්සේ හරියට කුණුහරුප කියනවා කියලා මේක බොරුවක් නෙමෙයිනේ ස්වාමින් වහන්සේ බොරුවක් නෙමෙයි ඇත්ත ඒක පිළිගන්නවා එතකොට ඔබ වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් ඔබ වහන්සේ උපසම්පදාව ලබලා තියෙනවද ඔව් එතකොට ඔබ වහන්සේට මම කිව්වොත් මොකද ගොඩක් අය එල්ල කරන චෝදනාවක් තමයි ඔබ වහන්සේ හාමුදුරු නමක් නෙමෙයි ඔබ වහන්සේ සිවුරක් පෙරවගෙන ඉන්නේ ඔබ සාමාන්‍යනිකයනේ ඔව් ඈ රාමදනිකයි විනය පරීක්ෂණයකට ලක් වෙලා නැහැ තාම මගේ එකකටවත් බය නැහැ බය නැහැ ඒතර නිකයෙන් පෙන්නුවොත් කමක් නැහැ කමක් නැහැ කියන්නේ ඉවුරු ඇරලා වුණත් යන සූදානම් ඔබ වහන්සේ පැවිදි වෙන්නේ කොයි කාලෙදද මම මහාන වෙන්නේ 2006 ඒතර ඔබ වහන්සේගේ වයස මට අවුරුදු 21යි 21යි 2006 පැවිදි වෙන්නේ එතකොට ඇයි ඔබ වහන්සේ පැවිදි වෙන්නේ රටට ජාතියටත් ආගමටත් සාසනයටත් ආදරේ ඉන්නේ එතකොට බුදුහා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ කොහෙද තියෙන්නේ කුණුහරුප කියන්න කියලා හාමුදුරුවනේ මේ ත්‍රාඩ මංකොල්ලකාර රැළ මේ රට කනකොට මම මට මගේ ඒ කාලේ හාමුදුරුවරු සිගුරු තියලා කියලා යුද්ධ කරා රට වෙනුවෙන් මටත් දැන් ඒක කරන්න වෙලා තියෙනවා මමයි කැමති ආරණ්‍යයකට ගිහිල්ලා මාන වෙලා මගේ බණ භාවනා නෑ මගේ ප්‍රශ්නේ හාමුදුරුවනේ හාමුදුරුව ආවා මීඩියා එකට YouTube එකට අත මෙහෙම කරකෙව්වා ඈ ඊට පස්සේ මේ ගෝඨාභය රාජපා ඉතුරු ටික මම කියන්න යන්නේ අවහන්සර ඕනනම් කියන්නේ මේ රටේ මිනිස්සු පෝලිං ගානේ හන්දි ගානේ මැරිලා වැටෙනකොට ඔබතුමා මට කියන්නේ පාත්‍රයේ සිවුරයි තියාගෙන මට විතරක් නිවන් යන්න මං අහන්නේ කුණුහරුප කියන්නේ ඇයි කියලා හාමුදුරුවනේ සිවුරක් දරාගෙන උන්ට වෙන කියන්න භාෂාවක් නෑ කුණුහරුප රැෙන්න හුයන්න රැෙන්න වෙන වචනයක් නෑ මට කරන්න දෙයක් නෑ කරන්න දෙයක් නෑ කියන්නේ මං ඒක කැමති ඔබවහන්සේ භික්ෂුවක් නේ ස්වාමීන් වහන්සේ මං දන්නවා ඒක වැරදි කියන්නේ එතකොට දන දන කරන්නේ දන දන වැර මේ දන දන මට වෙන මුන්ට දැනෙන්න කියන්න භාෂාවක් නෑ එතකොට උදේ ඉඳන් රෑ වෙනකන් බණ කියන රටක් මේක කරකෝන හැම channel එකෙන් බණ යන රටක් මේක ඊළඟට ජනාධිපති මන්දිරයේ අරලිය ගහ මන්දිරයේ අගමැති මන්දිරයේ හැමදාම බණහන් රටක් මේක කෝකද හැදුනේ කොහෙද මේ රටේ හැදිලා තියෙන්නේ දැන් ඔබතුමත් හැමදාම පත්තරේ කියෝ කියෝ අරක මේක 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 වැරදි මේක වැරදි කොහෙද හැදිලා තියෙන්නේ අපිට ඕනේ මේ රටේ මිනිසුන්ට තුන් වේල කාලා බීලා ඉන්න පුළුවන් රටක් මේ දේශපාලුවන්ට ඒක තේරුම්ද අවුරුදු 74 මගේ සාකච්ඡා මට කෙලින්ම කියන්න හාමුදුරුවනේ මම හොයාගත කාරණාවකින් අහනව නෙමෙයි ඔබ වහන්සේට මට හාමුදුරුවෝ කියලා දන ගහලා වඳින්න පුළුවන්ද එහෙම නැත්නම් ඕමාල්පේ සෝභිත හාමුදුරුවෝ මගේ සාකච්ඡාවේදී කිව්ව ඔබ වහන්සේ චීවරධාරියෙක් කියලා තමනාප වෙන්න පමාත් එක්ක කෙලින්ම මං කතා කරන්නේ ඔබ වහන්සේ චීවරධාරියෙක් කියලා මම තරුණ අවදියේදී සිවුර දරාගත්තේ
බුද්ධ ශාසනයේ තියෙන ආදරේ. ඔබ වහන්සේ බුද්ධ දේශනාව දන්නේ නැහැනේ. බණ ධර්ම ධර්ම දේශනාව කරන්න බෑනේ. බණ කියලා තියෙනවා. ඔබතුමාව වැඩ කරන හිරුනාලිකාවෙත් මගේ බණ වැඩසටහන සමහර දවස් වලට එකක් මේ පොය දවසේ පොසොන් පොය දවස් විකාශනේ වෙලා දෙන CS වෙනල බණ කියලා දෙන TNL එකේ බණ කියලා. ඔබ වහන්සේ බණ කියප එක නෙමෙයි මම අහන්නේ. ඔබ වහන්සේ හාමුදුරු නමක්ද එහෙම නැත්නම් නිකන් බුද්ධ චීවරය දාගත්ත චීවර ධාරියෙක්ද? මම හාමුදුරු නමක්. හාමුදුරු නමක් වෙන්නේ උපසම්පදා වුණම හාමුදුරු. එච්චරද? එච්චරයි. මම කියන්නේ මේ රටේ දේශපාලකයන්ට මම කියනවා අපිට බණ භාවනා නියෝගීව ජීවත් වෙන්න පුළුවන් රටක් හදපල පතිරූප දේශ වාසෝච මම කියන්නේ ඒකනේ සුදුසු ප්‍රදේශයක වාසය කරන්න හදලා දෙන්න කියන්නේ ඔච්ච පතිරූප දේශ වාසෝච විතරක් දන්නේ වෙන මොකක්ද දන්නේ නැද්ද සුදුසු ප්‍රදේශයක ධාර්මිකව අපිට සීල් රැකගෙන මම අහන්නේ බුද්ධ දේශනාවේ පතිරූප දේශ වාසෝච විතරක් දන්නේ නෑ නෑ ඈ එතකොට විනය 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 දේශනාව ඇතුළේ තියෙනවා ප්‍රාතිමෝක්ෂ සංවරය තියෙනවා ඒක දන්නවද හරි ඊළඟට ඉන්ද්‍රිය සංවරය තියෙනවා ඒක දන්නවද හරි ඊළඟට ප්‍රත්‍ය සම්නිෂ්ඨිත ශීලය තියෙනවා ඒක දන්නවද මම නම් බලාගෙන කතා කරන්නේ හොඳේ මම හාමුදුරුවක් නෙමෙයිනේ ඊළඟට ආර්ය පාරිශුද්ධ ශීලය දන්නවද ආදී පාරිශුද්ධ ශීලය දන්නවද මෙහෙමයි ජමුදිත මහත්තයා මේ හත් මම කියන්නේ ඔබ වහන්සේගේ ඉන්ද්‍රිය සංවරයක් නැහැ විනය සංවරයක් නැහැ නිවැරදිව ජීවිතය පවත්වාගෙන යාමේ සංවරයක් නැහැ හොරකම මේ මේ වංචාව කියන ඒ ඒ පැත්තේ සංවරයක් නැහැ මේ හතරම නැහැ කියන චෝදනාවනේ තියන්නේ ආමඳුරුවනේ මේ මිනිස්සු දකින විදිය මම මේ රටට මම මේ රටේ මිනිස්සුන්ට පණ වගේ ආදරේ ඒ නිසා තමයි මම මේ මිනිස්සු හන්දි ගානේ මැරලා වැන්නකොට මිනිස්සුන්ගේ ප්‍රශ්න රාජාංගනේ හාමුදුරුව කුණු හරපෙන් නිකම් මැනලා නැහැ ඔබතුමා බලන්න යන යන හැම තැනකම රාජාංගනේ හාමුදුරුවනේ මේ රටේ මිනිස්සු ගරු කරනවා දැන් අපි මාත්‍රකාවට දැනුයි එන්නේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කාගේ ඉත්තේක්ද මට ඒක විතරක් කියන්න සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේ නමකින් අපි යෝගය අහනකොට අපි දන්නවා ස්වාමින් වහන්සේ නම බුද්ධ දේශනාව බුදු හාමුදුරුව තමයි මග යන්නේ නමුත් ඔබ වහන්සේ ඊට වඩා ලොකු කොන්ත්‍රාක්ට් එකක ඉන්නේ ඕමල්පි සෝවිත හාමුදුරුව රමණනිකායනේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හාමුදුරුවනේ මගේ සාකච්ඡාවේද කිව්වා ජෙරෝම්ට වඩා රාජාංගනේ සද්දාරතන හාමුදුරුව බෑනක චරිතයක් ජෙරෝම්ට වඩා දරුණු චරිතයක් රාජාංගනේ සද්දාරතන හාමුදුරුව ඔබ වහන්සේ මට දැන් ඇත්ත කියන්නේ මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා ඔබ වහන්සේ කන්ට්‍රෝල් කරන්නේ කවුද මගේ ගුරුවරයා මහාචාර්ය අත්තංගනේ රතනපාල හාමුදුරුව හරිනේ මගේ ඒ උන්වහන්සේ රාමඤ්ඤනිකායේ අධිකරණ නායක හාමුදුරුව හරිනේ මම එකෙක්ගේවත් ඉත්තේක් නෙමෙයි මගේ හදවත මට මිනිසුන්ගේ දුක වේදනාව දකින්නකට ඉන්න බෑ ඒකම මට තියෙන එකම ප්‍රශ්න මම කාගේවත් ඔබ වහන්සේ කාගේවත් ඉත්තේ කාගේවත් ඉත්තේ ඔබ වහන්සේ කාගේවත් ඉත්තේක් නෙමෙයි කියලා මෙතන මේ සාකච්ඡාවේ කියන බව මම දන්නවා නමුත් මට පේන දේ මං අහන්න ඕනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉත්තේ මම පැහැදිලිව කියනවා ඔබ වහන්සේ කන්ට්‍රෝල් ඒක තමයි මං අහන්නේ ඔබ වහන්සේගෙන් මට ඔබ වහන්සේව ඔබ වහන්සේ උඩ ඉඳලා කන්ට්‍රෝල් කරනවා මම ඉත්තේක් නා ඔබ වහන්සේ මම ඉත්තේක් නා මං ඔබතුමාගෙන් අහනවා මම හිරේ ගියා හා මම මෙන්නේ මොකද ආවේ මොකෙක්වත් නෑ ඔබ වහන්සේව භාවිතා කරලා බුද්ධ දේශනාවට බුද්ධ චරිතයට එහෙම නැත්නම් බුදු දහමට නිගරු කරන්න ගෙනාවු ප්ලෑන් කරපු චරිතයක් ඔබ වහන්සේ කිසිම කෙනෙක් මගේ මේ කිසිම කෙනෙක් මගේ පිටිපස්සේ ඔබ වහන්සේ රාජාංගනේ හාමුදුරු කියන්නේ ස්වාධීන හාමුදුරු කියන්නේ ඔබ වහන්සේ ඩොලර් වලට හරි දනුවත්ව හරි නොදනුවත්ව හරි ඔබ වහන්සේ විකිනනවා ස්වාමීන් වහන්සේ එක් ගෙවස් සත භාගකට වාල් වෙලා නෑ අද වෙනකනුත් මගේ කියලා අවුරුදු 17ක් මහාන ජීවිතේ පන්සල් දෙකක් හැදුවා මිනිසුන්ට ලංකාව පුරා ගිහින් උදව් කළා මං වගේ උදව් කරපු හාමුදුරු කෙනෙක් නැහැ. හරි මට තියෙන්නේ මේ රටේ මිනිසුන්ගේ නිඳාවයි අපහාසයයි විතරයි. හැබැයි මම දුප්පත් පැලක ඉඳලා මෙතනට ආවේ හම්බ කරන්න නෙමෙයි. ඔය 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 ඉත්තා ඉත්තා කියන එක මම සම්පූර්ණයෙන්ම නමුත් ඔබ වහන්සේ ජෙරෝම් කලේ වෙනම ප්‍රකාශයක්. ජෙරෝම් ඉන්නේ වෙනම ආගමක බව අපි දන්නවා. ඔබ වහන්සේ බුද්ධ දේශනාව අනුව බුද්ධ චරිතය ඇතුලේ බුද්ධ චීවරය දරාගෙන වෙන කෙනෙක් උඩ ඉඳලා කොච්චර නැකුවත ඔබ වහන්සේව කන්ට්‍රෝල් කරනවා. මේ බුදුහාදාමට ගහන්න ගෙනාවු පිළිලයක් ඔබ වහන්සේ. ඒක පිළිගන්නවනේ මගේ යටතේ මම කාගේවත් ඉත්තේක් නෙමෙයි මම එහෙම මම කාගේ හරි ඉත්තේක් කියලා ඔප්පු කරොත් මං ඒ මොහොතේම සිහුරු ඇරලා ගෙදර යනවා ඔබ වහන්සේ දනුවත් හොන දුරවත් ඔබ වහන්සේ විකිනෙනවා මම කාටවත් විකිනෙන්නේ නැහැ මම විකිනෙන්නේ බුදුහාමරන්ට විකුණා විතරයි මම විකිනෙන්නේ මේ රටේ මිනිසු නිසා තමයි මම මේ හැම ඉඳලා ඔබ වහන්සේ මටත් තිබුණා අනිත් හාමුදුරු වගේ මගේ අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන පාරයිනේ පන්සල මං හදපු පන්සල කෝටි ගාණක් වටින පන්සල ඒක දාලා මම මේ රටේ මිනිස්සු එක තමයි හිටගෙන තියෙන්නේ නිසා මම කාටවත් විකිනෙන චරිතයක් නෙවෙයි මම සම්පූර්ණ ඕමල්පේ සෝබිත හාමුදුරු ඒ උන්වහන්සේ මගේ නායක හාමුදුරු කෙනෙක් වෙනවා මම උන්වහන්සේට කියනවා එහෙම
මාත්‍යකවත් කතා නොකර නිකන් බොරු ප්‍රකාශ කරන්න එපා. හරිනේ මම කාගේවත් ඉත්තේක් නෙමෙයි. එතකොට රාජාංගනේ සද්දාලතන කතා කරන්නේ හෘද සාක්ෂරකින්දව මේ රටේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් කතා කරන හාමුදුරුවෝ. ඔබ වහන්සේට උසාවි ICCPR එක යටතේ මේ මායේ පායියංගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේගේ පැමිණිල්ලට තමයි ඔබ වහන්සේ ඇතුළට යන්නේ. ඒ කారణේ ඔව් ඒ හාමුදුරුවෝ පැමිණිල්ල දැම්ම කියලා කියනවා. ඔව් මොකද ඒ හාමුදුරුවත් එක්ක තියෙන ආරෝව තරහව මොකද්ද? මගේ කිසිම තරහක් නැහැ මේ අපේ අර සුදත්ත මහත්තයත් එක්ක කරන වැඩසටහන කීපයකදී මම දැක්කා වයසට ගිහිල්ලා මහාන වෙලා බීලා මහාන වෙලා මොකද කියලා මගේ හාමුදුරුවෝ බැලලා තියෙනවා. ඔබ වහන්සේ මත්පැන් පානය කරනවා? බුලත් ඉලක්වත් කන්නේ නැහැ. කන්නේ නැහැ. එතකොට ඈ දටිය දෙකම පේනන් බුලත් ඉලක්වත් කන්නේ. බුලත් ඉලක් කන්නේ අනිත්‍යව කරනවද? මොකක් කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ නැහැ. කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. අඩු ගානේ මේ පැවිදි වියට එන්න පෙර බුලත් ඉලක්වත් කන්නේ නැහැ. පැවිදි වෙන්න කලිනුත් නැහැ. මම තරුණ අවදී මම අපි දන්නවා සමහර අය කරන දේවල් හැමදෙරේ එකයි. පන්සල් ඇතුළේ ඉඳලත් කරන්නේ අපි දන්නෝනේ. නඩු දාන්න මේ රටේ හාමුදුරුවෝ ඕන තරම් ඉන්නවා. හැබැයි මේකෙන් උනේ දුප්පත් අහිංසකයා වෙනුවෙන් කතා කරපු හාමුදුරුවන්ගේ කටවහණ එක තමයි මේකේ අරමුණ. ඒත් දැන් ඔබ වහන්සේට හැබැයි මම කියනවා මට කවුරු හරි පැමිණිලි මම කිසි කෙනෙක්ගේ වෛරයක් නැහැ. පාහියංගල ආනන්ද සාගර හරි ඕමල්පේ සෝබිත හරි කිසිම කෙනෙක්ගේ වෛරයක් නැහැ. මම කියනවා ඒ අය කාගේ හරි ඉත්තෝ කියලා. මට කියන එකයි මම කියන මම නෙවෙයි. ඔය කතා කරන මිනිස්සු ඒ කාගේ හරි ඉත්තේ. මම කාගේවත් ඉත්තේ. හරි ඔබ වහන්සේට මොකද්ද පිට රටවල් එක්ක තියෙන සම්බන්ධතා ජාලය? මට කිසිම රටක් එක්ක සම්බන්ධතාවයක් නැහැ. එතකොට ඔබ වහන්සේ කෝටිපතියෙක් වෙලා ඉන්නේ සල්ලි කොහෙන්ද ඔච්චර? මගේ කියලා සතපහක්වත් නෑ. හාමුදුරනේ බොරු කියන එක සීමාවක් තියෙන එක හොඳ නෑනේ හාමුදුරු නමකට බුද්ධ චීවරයක් දරාගෙන. මගේ කියලා හාමුදුරනේ නිකන් බොරු කියන්න එපා. මගේ ළඟ තියෙනවා CID report එක. Digital වෝහාරික විද්‍යාගාර report එක මගේ ළඟ තියෙනවා හාමුදුරනේ. ඈ? ඕන එකක් තිබුණා. හරි, තිබිච්චානේ මේ හාමුදුරනේ. බොරු කියන්න එපා. ඇත්ත දේවල් පිළිගන්න. හරිද? හාමුදුරන්ට accounts කීයක් තියෙනවද? Accounts කීයක් තියෙනවද? මට තියෙන්නේ accounts 3යි. ඔව්, කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? accounts 3ක් දැනට පාවිච්චි වෙනවා. හරි. මොනවාද මේ බැංකෝ කියන්න පුළුවන්ද? සම්පත් බැංකුවේ දෙකයි. හරි. commercial බැංකුවේ එකයි. accounts වල balance එක කොච්චරක් තියෙනවද? මේ වෙනකොට? ඔව්. මේ වෙනකොට ඇති ලක්ෂ 2.3ක් තියෙනවා. එච්චරයි. හරි. එතකොට මේ මම කියන්නම් එනවා. මට කියන්න මේ කතාව. සම්පත් බැංකුවේ ගිණුම් අංකය මම කියන්න යන්නේ නැහැ. පුද්ගලික දෙයක් නිසා. ධර්ණ ගිණුමට අදාළව 2021 වර්ෂයේ ඉඳලා වසරකට ආසන්න කාලයේදී රුපියල් මිලියන 44.3කට ආසන්න මුදලක් වහන්සේගේ account එකට ඇවිල්ලා තියෙනවා. ඒවේ බැංකුවේම සම්පත් බැංකුවේ account කීයක් තියෙනවද? සම්පත් බැංකුවේ දැනට account දෙකයි. දෙකයි. හරි. මේ අනිත් account එක. ඒ ගිණුමට ඇවිල්ලා තියෙනවා රුපියල් මිලියන 10.6ක අධික මුදලක්. මම මේ CID report එක කියවන්නේ වෙන එකක් නෙමෙයි. ඊළඟට පසුගිය වසර කීපය තුළ දෙස් බිදෙස් තැන්පතු ලැබිලා තියෙනවා commercial bank accounts කීයක් තියෙනවද? ඒ account එකට ඇවිල්ලා තියෙනවා රුපියල් මිලියන 1.7යි 17ක් ලක්ෂ 17ක් දැන් කීය බැලන්ස් එක commercial බැංකුවේ ඒක කොයි කාලෙද මේක කාලයක් සඳහන් වෙලා නැහැ පහුගිය වසර කීපය තුර කියලා තියෙන්නේ ලක්ෂ 17යි මේ CID report නෑ කියන්න එපා හරිද ඊළඟට පොඩක් ඉන්න මම ඉවර නෑ තව ඊළඟට එම බැංකුවේම commercial බැංකුවේ account දෙකක් තියෙනවා ඔබ වාසේ එකයි කියලා කියන්නේ මේ තව account number එකක් තියෙනවා ඇයි ඔබ වාසේ බොරු කියන්නේ මේ තව account එකක් තියෙනවා ඔවා සම්පූර්ණ වැරදි නෑ මේ නම් විතර කරන්න පොඩක් ඉන්න ඒ ඒ ඒ ගිරුමේ 8,84,674ක් තියෙනවා මගේ මෙහෙම අහන්න පොඩක් ඉන්න BOC එක account එකක් තියෙනවනේ මගේ මහාන ජීවිතේ කොච්චර කාලයක්ද දැන් 2006 කියලා කිව්වේ ඔව් දැන් අවුරුදු කීයක් වෙනවද 2006 කියන්නේ දැන් අවුරුදු 17ක් නේ ඔව් ඔව් අවුරුදු 17කට තමයි ওই දාලා දෙන ගිනුම හරිනේ එතකොට මේ පරීක්ෂණ CID පරීක්ෂණයට අදාළ වෙන්නේ කොයි කාලෙද මේ 2023 මේ අලුතෙන් පන්සලක් හදන්න ගත්තේ කී ඉඳලා මේ වෙනකන් තියෙන කාලේදී ඔබ වහන්සේට ආපෙච්ච ෆොරින් ෆන්ඩ්ස් ලැබිච්ච බව පිළිගන්නවනේ ෆොරින් ෆන්ඩ් ලැබුණා ඔව් කීයක් ලැබුණද කෝටි 6,5ක් හරි කාගෙන්ද ලැබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන විදිහට කෝටි 6,5යි මට ලැබුණේ මේ සමුදිත මහත්තයා ඇවිල්ලා බලන්න කෝටි 6,5කම වැඩ කරලා දිනවද නැද්ද කියලා හරිද ඔබතුමත් මම හිරේ ඉන්නකොට පත්‍රේ කියනවා දැක්කනේ එක්ක සත පහක් නෑර මට දැන් ප්‍රංශේ පැරිස් විහාරේ විහාරාධිපති හාමුදුරුව මේ වෙලාවේදී මුදලක් දුන්නා නැත්තම් ලක්ෂ 5ක් දුන්නා නැත්තම් මගේ ළඟ සත පහක්වත් රාජාංගනේ හාමුදුරු සිවුරු දාගත්ත හොරකම් කරන්නේ. ඒතොර ඔබ වහන්සේ දුන්න සල්ලි වලින් ඇයි ඒ සල්ලි විනාශ කළේ? කොයිද සල්ලි කාටද දුන්නේ? පන්සල් දෙකක් හැදුවා. බෝධිරුක්කාරාමයේ කියන පන්සලේ මම යනකොට
එක ආවාසයක් විතරයි තිබුණේ. ඒ මිනිස්සු දන්නවා චෛත්‍යවල හැදුවා විහාරකේවල හැදුවා. නමුත් ඔබ ඔබ වහන්සේ ආවාසකේ මට මම වටින් හොයාගත් තොරතුරු වලට අනුව ආවාසකේ ගහලා තියෙද්දි වහලා හදලා තියෙද්දි වහලා ගන්න ඕන වහලා හදන්න ඕන කියලා මිනිස්සුන්ගෙන් බොරුවට සල්ලි ගත්තා කියලා ඊට පස්සේ කතා කළේ රට වලට කිව්වා කියලා බොරුවට සල්ලි ගත්තා. මිනිස්සු රවට්ටන සල්ලි ගත්තා කියලා. සත්ත පහක් කරන්නේ. එතකොට එතකොට එහෙමනම් මොකද්ද වහන්සේට ගෝතමාලාවත් එක දෙන සම්බන්ධය? ගෝතමාලාව කියලා කියන්නේ ඔය පින්සිරි ප්‍රනාන්දු මහත්තයා ඉන්න තැන. ඒතර කළු සල්ලි සුදු කරන තරක්කේ. කවුද පින්සිරි කියන්නේ? ගෝතමා පින්සිරි කියලා කියන්නේ මේ ඇමරිකාවේ ගාමන්ට් කිහිපයක් කරන මහත්තයෙක්. ඒ සුදත්ත තිලක්සිරි කියන මහත්තයාගේ මම ඉන්න ස්ථානේ හදන්න ගත්තේ සුදත්ත මහත්තයා. ඒ මහත්තයාගේ යාළුවෙක් තමයි පින්සිරි ප්‍රනාන්දු කියන්නේ. ඔය ගොඩ පන්සල හදන්න 95% උදව් කරේ පින්සිරි සුදත්ත මහත්තයාගේ channel එක බලපුරන ලෝකුරා මිනිස්සු පොරින් ෆන්ඩ්ස් කියන්නේ ඒවා. ජර්මනියෙන් වැටුණා ඇමරිකාවෙන් වැටුණා ඕස්ට්‍රේලියාවෙන් වැටුණා කියන්නේ සුදත්ත මහත්තයාගේ හිතවතුන් තමයි උදව් කරේ. ඉතින් මම කිව්වේ මගේ account එක නෙමෙයි සුදත්ත මහත්තයා account එක දාන්න කියලා. නමුත් සුදත්ත මහත්තයා තමයි මගේ account එක දැම්මේ. නැත්තම් මම ඔය මේ මොකද මාස 9 විශ්වකර්මයක් වගේ මාස 9 අඩි 32ක් උස දවන්ත පුතුමා ඉන්නේ. ඔබ සයන්ස 32ක් අඩි 32ක් උස දවන්ත පිළිමයක් හැදුවා. ඔබ වහන්සේට ඊළඟට අඩි 125ක් දිග අඩි 30ක් 36ක් පළල විසර ධර්මශාලාවක් හැදුවා. මේක සැකකරුගේ සැකකරුට කණ්ඩ බොණ්ඩ දුන්නා. සැකකරුගේ බැංකු ගිණුම වෙත අවස්ථා 24කදී මිලියන 30.5ක් ඒ කියන්නේ ලක්ෂ 305ක 5 ලක්ෂ 30 මිලියන 30ක් ලක්ෂ 300ක් මුදලක් ගෝතමාලා රාජ්‍යයෙන් අවස්ථා 24කදී ඔබ වහන්සේ ගිරුමට තැම්පත් කරලා තියෙන එක හරිද? ඒක හරි. හැබැයි මේක ඇවිල්ලා තියෙන අරගල කාලේ ගෝතමාලාව කියන්නේ කළු සල්ලි සුදු කරන රටක් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අරගලේ ඔබ වහන්සේ ගිහිල්ලා මෙන්න මෙහෙම පුළුවන් නම් වෙඩි තියපල්ලා. එමනේ ඔබ වහන්සේ කතා කරන්නේ සිවුර මෙහෙම කරලා කියපෙන්නේ ඔබ වහන්සේ. එමනේ කියන්නේ. වෙන යුන් යන්න ඇති අරගල කරන්න සල්ලි බලාගෙන. හැබැයි රාජාංගනේ හාමුදුරුවෝ අරගලේ පටන් ගත්තේ ඔය කියන අරගලේට කලින් මිනිස්සු මේ කොරෝනා බෙහෙත් විඳින්න නැතුව ඔබතුමාට මතක නම් කොරෝනා බෙහෙත ගේන්නේ නැතුව ඇමතිවරු විදගත්ත ජනාධිපතිවරු විදගත්ත අන්නේදා තමයි රාජාංගනේ හඳුන හාමුදුරුවෝ ගෝඨාභය මැරෙන්නේ බේපවුලේ උන් නෙමෙයි වැසිල් උඹේ උන් නෙමෙයි මැරෙන්නේ මහින්ද උඹේ උන් නෙමෙයි මැරෙන්නේ මැරෙන්නේ මේ රටේ දුප්පත් මිනිස්සු ඇයි ජනාධිපතිතුමාගේ අම්මට දේවල් කිව්වේ ඇයි ජනාධිපතිතුමාගේ මවට දේවල් කිව්වේ මැරෙන්නේ උඹලගේ රට මේ උඹලගේ පවුලේ උන් නෙමෙයි මැරෙන්නේ මේ රටේ දුප්පත් අහිංසක මිනිස්සු අපි අපායංගල ආනන්ද සාගර හාමුදුරුවන්ගේ කම්ප්ලේන් එකේ තියෙන්නේ ඔබ වහන්සේ කුණුහරුප කියලා මේ රටේ ජාතික සමගිය අවුස්සනවා ICCPR එකෙන් ඇතුළට යන්නේ කිසිම මම මේ රටේ අන්‍යාගමිකයන්ගෙන් කියනවා මං උඹලට ආදරේ හරිනේ මම මගේ ආගමට ආදරේ මගේ රටට ආදරේ මගේ ජාතියට ආදරේ ඒ වගේම තමයි සුළු ජාතින්ටත් මම ආදරේ මට ජාති ભેද ආගම් ભેද ඇති කරන්න උමනාවක් නැහැ නතාස ඉදිරි සූර්ය බුදුරජාණන් වහන්සේ අපාස කරන සුවර සුද්ධෝදනගේ පොඩි එකක් මට ඒක දකින්න උට නැගේ මවුල් කෙලින් වුණා ඒකයි මම බැන්නේ මේ මිනිස්සයත් එක්ක තියෙන තරහකට මේ මිනිස්සයා කරපු එකනේ හාමුදුරු කරන්නේ නැත්නම් හාමුදුරුවනේ හාමුදුරු කුණාර්පෙන් බැලලා ජාතික සමගිය අවසන් එකනේ කරන්නේ ජාතික සමගියක් නෙමෙයි මගේ සාස්ෘවරයා බුදුහාම මම වැරදි වෙන්න පුළුවන් මම නැහැ කියන්නේ මම ඒ ගේවා ඒ වෙලාවේ හිර ගේවා 100ක ගියත් මට කියන්න ඕනේ දෙය මං කිව්වා. එතකොට හාමුදුරුවනේ මේ ගත්ත සල්ලි වංචාකාරී කොල්ලකාරී විදිහට හාමුදුරුව කොල්ලකාගෙන කොහාටද අරන් ගියේ? හාමුදුරුව ඒ සල්ලි වලට හරියන දේවල් පන්සලේ ඉදි කරලා නැහැ. ඒකයි අහන්නේ. ඉදි කරලා නැත්තම් චමුදිත මහත්තයා ආයෙ වැඩසටහනක් කරන්න මගේ පන්සලට එන්න. ඇවිල්ලා බලන්න මේ වියදම් කරලා තියෙන සල්ලි හාමුදුරුව වියදම් කරලා දෙනවා නැත්නම් ඒ සල්ලි 75. ඒ සල්ලි ටික පිල්ලි ගැහුවේ කොහෙද ගියේ? දුම් පල්ලා, ජේසු පල්ලා, මගේ දෙමව්පියෝ පල්ලා මම කියන්නේ ලෝකේ ඉන්න මිනිස් ඔබතුමාට විතරක් නෙමෙයි. ලෝකෙම ඉන්න මිනිසුන්ට කියනවා රාජාංගනේ හාමුදුරුවෝ ජීවත් වෙන ගමට එන්න ගමේ මිනිසුන්ගෙන් අහන්න පන්සලට එන්න පන්සලේ වැඩක් කරලා තියෙනවද කියලා බලන 175ක් රාජාංගනේ හාමුදුරුවෝ මේ තරුණ කාලේ සිවුරු දරාගත්තේ හම්බ කරන්න නෙවෙයි මට එක රුපියලක් ඕනේ නැහැ මේ රටේ මිනිසුන්ගෙන් හැබැයි මම මිනිසුන්ට උදව් කරන්න කැමතියි මට හම්බෙන හැම සැතේම මම මුලින් මහාන වෙච්ච කාලේ සල්ලි අල්ලපු හාමුදුරුවෝ කෙනෙක් නෙමෙයි බස් එකට යනකොට අපෙන් සල්ලි ඉල්ලනවා බෙහෙත් ටික ගන්න කිව්ව සල්ලි ඉල්ලනවා මං කල්පනා කරා මේ සල්ලි ටික මට හම්බෙන මට පූජා කර මම වහන මහාන ජීවිතේ අවුරුදු 17ක් සාමාන්‍ය ලක්ෂ 15ක් 20ක් ඔය දාන්න මාන්න පිරිකරට බණ්ඩ කිල්ල වැටලා හම්බුනොත් මට කෝටි ගාණක් එකතු 175ක් නෑ ඇවිල්ලා චෙක් කරා හාමුදුරුවන්ගේ දේශපාලන පක්ෂය මොකද්ද මගේ දේශපාලන පක්ෂයක් නෑ හාමුදුරුව කවුද හාමුදුරුවනේ වේලාවක සජිත් කන වර්ණනා කරනවා වේලාවක අනුර කුමාර විතරයි මිනිහෙක් ඉන්න කියනවා ඊට පස්සේ මේ මිනිස්සුන්ට බයිනවා ඊට පස්සේ JVP එකට ඡන්ද දෙන්න කියනවා ඊට පස්සේ හාමුදුරුව කවුද හාමුදුරුවනේ ඇත්තටම මාත් ඒක හොඳ ප්‍රශ්නයක් හරි මම අද මෙතෙන්ට එන්නත් එක හේතුවක් හරිනේ වෙලාවකට සජිත්ගේ හොඳක් තිබ්බොත් මම මිනිහා හොඳයි කියනවා අනුරගේ හොඳක් තිබ්බොත් අනුර හොඳයි කියනවා අනිත් දෙවියන්ගනම් හොඳක් නැහැ කියන්නේ හරිනේ එහෙම නැතු මං ඒ එහෙම කිය මට පුළුවන් වහලෙක් වෙන්න
මට පුළුවන් කාගේ හරි වහලෙක් වෙන්න මම 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 සජිත්ගේ මේ වහලෙක් වුණා නම් සජිත් ප්‍රේමදාස දුවගෙන යි මාව මැගසින් බන්ධනාගාරයට බලන්න මොකද සජිත් තමයි මට කෝල් කරලා මගෙන් අහන්නේ දුක සැප හරිනේ සජිත් දුක සැප අහනවද ඔව් සජිත් තමයි මට කෝල් කරලා එනේ අනුර කුමාර හොඳයි කිව්වේ මොකද අනුර කුමාර හොඳයි කිව්වේ මොකටද අනුර කුමාර මට පාක්ෂියා පාට බෙදක් නැව අවුරුදු 74ක් තිස්සේ පාරුවෙන් මාරුවට මේ රටේ මිනිස්සු පාක්ෂිය දෙකට ඡන්දි දුන්නා එනේ එමොසරයි බැන්නේ මොකටද එමොස හොඳයි නම් පස්සේ බැන්නේ මොකටද බණින්නේ වරදක් දැක්කොත් බයිනවා අධිකරණය दस दत्वरिया समावल मट दटार लाल पेरेरा मनुष्य लाल पेरेरा लाल पेरेरा मनुष्य निरपराधिकरण मम दस दम මම නරක හාමුදුරු කෙනෙක්වත් ජරා හාමුදුරු කෙනෙක්වත් නෙමෙයි මම මේ රටට රටේ මිනිසුන්ට ආදරේ නෑ මම කියන්නේ ඔබ වහන්සේ අපකොන්දේසි කඩ කරලා තිනු ආපව කුණුවරප කියලා කුණුවරප කියලා කියන්නේ තෝගේ අම්මට කියලා නම් කිව්වේ නෑ එන මොකද කිව්වේ මේසි කිව්වා කියලා කිව්වා ඒ කිව්වා ඔව් ඒක කුණුවරප නෙමෙයිද ඒක ඉතින් බරපතල තෝගේ අම්මට කියලා කිව්වේ නෑ නෑ අරක කිව්වා ඔව් කිව්වා ආ अधिकरण මම ගරු අධිකරණයෙන් සමාව ඉල්ලනවා එහෙම සමාව ඉල්ලනවා ඊළඟට මගේ වචන වලින් මම එහෙම මේ මේ මම මේ වචන ප්‍රකාශ කරන්නේ කාත් එක්කවත් තරහකට නෙමෙයි මම මේ රටේ මාව මගෙන් පළු කෞද්දිකලික පලිගන්න එපා මම මේ රටේ මිනිසුන්ගෙන් කියන කවුද වහන්සේගේ කොම්බල්පේ සෝබිත හාමුදුරුවන්ට තව පාහියංගල ආනන්ද සාගර හාමුදුරුවන්ට ඔබ වහන්සේලා මගේ වරදක් අඩුපාඩුවක් තියෙනවා නම් ओमलपे शोभित हादुरुत्न कथा करलिए हादुरुअ ओमलपे हादुर मड की सदार्थन अभी सिहान मालक की मगुल गेदर दवसी हम इवागे वस्ताव दिखा हमीन लोक कथा बाकने ते हादुर मट फैमिली दाने सदार्थन अभी विसुंद मीट पास मेकअप इतनी मुन मज्ञान मनुष्य मन राहत अरे एतर मम මේ හැම වචනයක්ම කියන්නේ මේ රටේ මිනිස්සු දුක් විඳින නිසා රටට ප්‍රශ්නයක් නා චමුදිත මහත්තයාට ප්‍රශ්නයක් නා ආදිනල්තුමාට ප්‍රශ්නයක් නා මහානායකට ප්‍රශ්නය මහානායක හාමුදුරුවන්ට ප්‍රශ්නයක් නා රාජාංගනි හාමුදුරුවෝ මේ හිරගෙවල් වල යන කතා කරලා ඔබ වහන්සේ පෞගේ සතිය අපි සාකච්ඡා අවසන් කරනවා ඔබ වහන්සේ පෞගේ සතියේක ප්‍රකාශ කළා මාව ආපහු එතකොට දාපල්ලා කියලා ඇයි මේ දැන් කියන කරු අධිකරණයට සමා වෙන්නලු ආපහු එතකොට දාපල්ලා කියන්නේ හිතට වේදනාවක් දුකක් කනගාටුවක් ආපුහම ඔබ වහන්සේ කන්ට්‍රෝල් නැද්ද කන්ට්‍රෝල් නැහැ කන්ට්‍රෝල් නැහැ කන්ට්‍රෝල් නැහැ එතකොට කට පරිස්සම් කරගන්න තු බුද්ධ චිවරේ තරන් ඉන්නේ කොහමද අර මං කිව්ව චතුරුද සීනේ ආරක්ෂා කරන්න නැතුව මට මාව අමතක වෙනවා මහත්තයෝ මේ රටේ මිනිස්සු දුක් විඳිනකොට වෙන මාතව පුජ්‍යලිකම කිසිම කෙනෙක් කාදිනල් තුමත් එක්කවත් ඕමල්පේ හාමුදුරුවත් එක්කවත් පායංගල හාමුදුරුවත් එක්කවත් ලංකාවේ දේශපාලකයන්ට පුජ්‍යලික තරහක් මට බෙදා ගන්න එතකොට ඔබ වහන්සේට මම මේ කතා කරන්නේ මගේ හිතට දැනෙන වේදනාවට ඉතින් ඒ නිසා
එවිල්ල බලන්න රාජාංගනේ හාමුදුරුවෝ කියන්නේ මැරෙක් ත්‍රාඩෙක් නෙමෙයි අතාභාකර ලවුන ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් මිනිස්සෙක්. එතකොට මොහන්සේ මම නැවත කියනවා ප්‍රාතිමෝක්ෂ සංවරය කඩලා තියෙනවා. ඉන්ද්‍රිය සංවරය කඩලා තියෙනවා. ප්‍රත්‍ය සම්නිෂ්ඨිත ශීලය කඩලා තියෙනවා. ආජීව පාරිශුද්ධ ශීලය කඩලා තියෙනවා. ඒ නිසා මොහන්සේ බුද්ධ චීවරේ දරන සුදුසු නෑ ස්වාමීන් වහන්සේ. මම මගේ කතාවේ ඕකම බුද්ධ චීවරේ ඉවත් කරලා ගිහිල්ලා කාගේවත් ඉත්තෙක් වෙන්නේ නැතුව කරා නම් හොඳ නැද්ද අපේ හාමුදුරුවනේ? මම කිසිම කෙනෙක්ගේ ඉත්තෙක් නෙමෙයි. මම බුදුරජාණන් වහන්සේට ආදරෙයි. මම මේ රටේ මිනිසුන්ට ආදරෙයි. ඒ නිසා මම මේ එක එකාගේ අම්මට අරව මේවා කියලා කිව්වා මිස. එක එකාගේ අම්මලගේ ගැන කතා කරන්න ඕනේ නැහැ නේ සොයිනස්. වහන්සේට මවක් ඉන්නවනේ. එතකොට හරිද? මම එහෙම කිව්වා මිස. වහන්සේ කැමද? වහන්සේගේ මව ගැන කතා කරන්න ඕනේ නැහැ නේ. දැන් මේ මෙතන මම ඒකනේ ඇවිල්ලා සමාව ගත්තා. දැන් මෙතන හිටපු මහත්තයා මම එතනින් ආවට පස්සේ මම හිරගෙදරින් මෙතන එන්න බඩ කියන මෙතන මම හිරගෙදරින් ආවට පස්සේ කාගේවත් අම්මට බැන්නද? කිසි කෙනෙක්ගේ අම්මට බැන්නේ නැහැ. හරිද? තෝත අපි නුඹ නුඹලා කියලා පාවිච්චි කරා. වේසික පුතා කියන එක පාවිච්චි කරා. මම පිළිගන්නවා ඒකින් මමත් කෘතඥ මිනිස්සෙක් නේ, රහත් වෙලා නැහැ. හරිනේ? සමහර වෙලාවට මාව කුලප්පු කරන්නවත් ඒව කරනවත් ඇති. ඒ නිසා මම කමන්නේ මගෙන් ඔබතුමාලා කැමති දඬුවමක් දෙන එකක් දෙන්න. හැබැයි මටත් තිබුණා මගේ තරුණාව වයසේ පන්සල් වලට ඇවිල්ලා මිනිසුන්ට සේවය නොකර වනාන්තරයකට ගිහිල්ලා නාවියනි අරිය ධම්ම හාමුදුරුවෝ වගේ හාමුදුරු කෙනෙක් හම්බෙලා බණ භාවනා කරලා මගේ නිවන ගැන මට හිතන්න තිබ්බා. හැබැයි රාජාංගනේ හාමුදුරුව වසර 17ම කැප කරේ මේ රටේ මම අඹගැට කකා ගෙවල් වලට දුප්පත් ගෙවල් වලට ගිහිල්ලා මිනිසුන්ට කුලීන කුලහීන දුප්පත් කෝසත් ભેද වැළුවේ නැහැ. පන්සල් ගානේ පාසල් ගානේ ලංකාව පුරා ගිහිල්ලා පාසල් වලට උදව් කරා. දුප්පතාගේ දුක හොඳට දන්නවා. මගේ තාත්තගේ ඇස් පේන්නේ නැහැ. මම දුප්පත් පවුලකින් ආපු කෙනෙක්. මගේ අම්මා තමයි දුක් විඳලා මට ඉගැන්නුවේ. එහෙම ඉගෙනගෙන තමයි මම මෙතනට ආවේ. මගේ නිවන අනිත් මිනිස්සු වෙනුවෙන් කැප කරලා ආවේ. මට අදටත් පුළුවන්. බැරි කමක් නැහැ. සියලු දේවල් අතහැරලා ඉන්න පන්සලත් එක පන්සලක් අතහැරපු මට මේ ඉන්න පන්සලත් අතහැරලා කැලෑවකට ගිහිල්ලා භාවනා කරන්න බැරි කමක් නැහැ. මට පුළුවන් තරම්. මේ සාකච්ඡාවට වඩින්න පෙර මට මෙතන හිට මහත්තයෙක් ඇහුවා අද කවුද සාකච්ඡාවට එන්නේ කියලා. මං කිව්වා රාජාංගනේ සද්ධාරත්න හාමුදුරුවෝ කියලා. මගෙන් ඇහුවේ මොකක්ද දන්නවද? අර කුණුවරුප හාමුදුරුවෝද කියලා. ඒක හරි නෑනේ හාමුදුරුවනේ. මේ රටේ මිනිස්සු මාව කොහොම හඳුනගත්තත් කමන්නේ. හැබැයි මං දන්නවා උපවාසය කැමතිද? හැබැයි මේ රට ඔය සුළු පිටසක් කියනවා මේ රටේ මිනිස්සු දන්න රටේ විතරක් නෙවෙයි ලෝකෙ මිනිස්සු දන්නවා මේ හාමුදුරුව කුණුහරපෙන් බැන්නේ අපි වෙනුවෙන් කියලා. මම පිළිගන්නවා උපවාසය කැමතිද? උපවාසයට කුණුහරප හාමුදුරුව කියලා කියනවට කැමතිද? නෑ කැමති නෑ. එහෙමනම් ඒ සුළු පිටසන්නේ කියන්නේ තමන්ගේ වාසියට තමන්ගේ පක්ෂය පාට නියෝජනය කරන පුද්ගලික වාසය එක එක හාමුදුරු එක එක නම් හදාගෙන හැබැයි මම දන්නවා බුද්ධ ජීවරයක් දරාගෙන හරි මම ඒ කරන වැඩේ සුදුසු නැහැ කියලා මම දන්නවා එක එක හාමුදුරු දැන් ඒ සමහර හාමුදුරු ඉන්නවා ඒ හාමුදුරු සමාජ සේවය කරනවා සමහර හාමුදුරු වගා කරනවා වවනවා ෆාම් දාලා විවිධ සමහර හාමුදුරු ලස්සන්ට බණ කියනවා සමහර හාමුදුරු හොඳට අභිධර්මයේ දන්නවා පාලි දන්නවා උපහාසෙ කුණු වරප දන්නවා හරි කැතයිනේ ස්වාමීන් වහන්සේ මේක මම ඔය සියල්ලම මේ අධ්‍යයනය කරලා රූපවාහිනී බණ කරලා බණ කියලා සමාජයට උදව් කරලා බැරිම තැන තමයි මේ දේශපාලුවන්ට මෙහෙමවත් කියලා බලනවා. දැන් උන් හැදුන්නේ නැහැ නේ. ඉතින් මොකක්ද දැන් කරන්න හිතන් ඉන්නේ? කුණු වරප කියලා හැදුන්නේ නැත්තම්. හැදුන්නේ නැත්තම් ඒක තමයි දැන් මම මේ නිහඬව පාඩුවේ මගේ මේ කතා ඔබතුමා දැක්කද මේ සර ප්‍රකාශ එහෙම කියේ නැහැ වෙනදා වගේ. දැන් මේ නිහඬව ඉන්න බලන්න ඒත් ඉන්න බෑ. ඉන්න බැරිද ඉන්න දෙන්නේ නැද්ද? ඉන්න බැරිද ඉන්න දෙන්නේ නැද්ද? කිසිම කෙනෙක් ඉත්තේක් නෙමෙයි. කිසිම කෙනෙක් කාගේවත් ඉත්තේක් නෙමෙයි. හරිනේ. ඔබ පින්සිරි ප්‍රණාන්දු ගෝතමාලාවේ හිටියට පින්සිරි ප්‍රණාන්දු ඉස්සල්ලාම මට දුන්නේ රුපියල් ලක්ෂ 5ක් දෙනවා කියලා ඊට පස්සේ ලක්ෂ 11ක් දාලා තිබුණා. ඒ හැම රුපියලකටම එතුමාට ඔය මට එවන හැම සතයකටම මම බිල ඒ මිනිසුන්ට යවුවා. හරි. ඒ පැහැදීමෙන් තමයි පින්සිරි ප්‍රණාන්දු ලක්ෂ 11ක් දීලා ඒ පැහැදීමෙන් තමයි මේ මිනිස්සයා මට අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුව කියන කෝටි 3000ක් දුන්නා කියලා. මං ඒ මුදල දුන්නේ ඒ නිසායි. මේ මට කෝටි 3000ක මුදලක් එතුමා ඒ වෙනකම් මුදල් ලැබුවේ මම විනිවිද භාවයෙන් එතුමාට මේ බිල් ටික යවපු නිසා. එම් නැතුව සත පහක දෙයක් මම මංකොල්ල කාලා හොරකම් කළා නෑ. මම පිළිගන්නවා රාජාංගන හාමුදුරුව කරපු එකම වරද තමයි කුණුහරපෙන් මේ දේශපාලකයන්ට බයින එක. ඒ බැන්නේ උන් එක්ක තියෙන තරහකට නෙමෙයි. ඔබ වහන්සේ කිව්වා ඔබ වහන්සේ හිර කරන්න කවුරු හරි කොමන්ත්‍රණය කළා කියලා. ඒක මොකට හිතෙනවද? ඒ කවුද සැක කරන්නේ? කාවද සැක ඒකට? මට එහෙම සැක කරන්න කියලා කෙනෙක් නෑ. එහෙනම් හිතන්නේ කොහොමද කොමන්ත්‍රණයක් කියලා? මට හිතෙනවා හාමුදුරු කුණුහරප කිව්වා කුණුහරප කරන එකට විරුද්ධව පැමිණිලා දැම ICC අරගෙන උඩට ගත්තා. මොකද සැක කරන්න දෙයක් තියෙන්නේ? ඒ මිනිසුන්ට
මාව හම්බ වෙනවා කතා බහ කරන ඕනතරම් සම්බන්ධතා දින මගේ ගුරු හාමුදුරු ඉන්නවා එහෙමනම් කතා බහ කරලා ඉවරලා සද්දාරත්න ඔයා මේක කරන්න ඉපා හරි ඔයා කතා බහ කරලා කිව්වනේ කිව්වනේ නිකායෙන් අවස්ථා කීපයක් අවවාද කරලා තියෙනවා හාමුදුරුවන්ට නිකායෙන් මට අවවාද කළා නෑ ලියුම් කීපයක් ලියුම්ක් දෙකක් මන්සල්ට ඉවලා තියෙනවා ඒ අනුව පුද්ගලිකව කතා බහ කරලා මට කියලා නෑ නමුත් මේ මාව මට කියන කවුද මාව පෞද්ගලිකව ඇවිල්ලා හම්බ වෙන්න පුළුවන් එහෙම නැත්නම් මට ඉන්න කියන්න පුළුවන් බෑනේ හාමුදුර කුණුවරපෙන්නේ කතා කරන්නේ කුණුවරපෙන්නේ කතා කරන්නේ ඒ ඒ රටේ මිනිසු මිනිසු නිසා මිසක් මගේ තුල හොඳ සංවේදී හදවතක් තියෙන මිනිස්සෙක් මම මාත් ඒක කතා කරගන්න බැරි කෙනෙක් නෑ ඒ නිසා මේ බනින්නේ බනින්නේ මේ රටේ මිනිසු දුක් විඳින නිසා මේ රටේ මිනිසු නිසා තමයි මං හිර ගෙවල් වල හරි මට කියන්න අවසන් කරන්න කලින් මම හැදුවේ පන්සලක් ඔබ වහන්සේ මම යනකොට ඔය මම දැන් හිඳේ ඉන්නකොට ගෝතමාලාවෙන් හරි මොන රටෙන් හරි ජර්මනියෙන් හරි මම වෙන වෙන ගෑනුන්ට ඉඩකඩම් අරන් දීලත් නෑ කොල්ලන්ට දීලත් නෑ ජඩ වැඩ කරලත් නෑ ඒ හැම මගෙන් පස්සේ ඒ වෙන 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 පන්සල් වල ගෑනුන්ට අරන් දීලා තියනවාද කොල්ලන්ට අරන් දීලා තියනවාද මං දැකම ඊ පෙරේදා තියෙන මොකද්ද මේ ආරම් බැදපු ගමන් මේ කසාද බඳලා පළවෙනි දවස ගෑන් දෙන්න ඕනේ අරකයි මේකයි ඉතින් මං ඒව කරලා නැහැ ඔබ වහන්සේ ඒව කරලා නැහැ මං ඒව ඒ පැත්තේ හොඳයි චරිතය හොඳයි ඔබ මොකද ජඩ වැඩ කරලා නැහැ ඒ වගේ ඒව කරලා නැහැ කාට චෝදනා කරන්න බෑ පන්සලේ දීපල ගෑනුන්ට දුන්න කොල්ලන්ට දුන්න කියලා චෝදනා කරන්න බෑ ඒව කරලා නැහැ බය නැද්ද පොඩ්ඩ එච්චර සවුන්ඩ් එක එච්චර අර 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 රාජාංගනේ හඳ එන්නේ නැහැ නෑ නෑ මම බොන්නේ දත්ටික නම් පෙන්නුවා මේ මේ බුලත් ටිකක් කරන්න නේද අතන ඒක ආවේ නැහැ රාජාංගනේ ඩෙන්ටිටි එක ආවේ නැහැ ජඩ වැඩ කරලා නැහැ ගෑනුන්ට දීලා නැහැ හොරකම් කරලා නැහැ පන්සලේ පින්කට පන්සලේ පින්කටේ සල්ලි යන්නේ කාටද පින්කට නැහැ ඈ පින්කට නැහැ පින්කට නැහැ නෑ ඊට වඩා සල්ලි රටින් එනවා නේද නෑ එන්නේ හැම සතේ කවුරු හරි මිනිහෙක් දුන්නා නම් ලංකාවේ මිනිසුන්ට වැඩිම උදව් කරපු හාමුදුරුම හැම සතයක්ම ඔබ වහන්සේ කොරවන සිවුරයි පාත්‍රය විතරයි මට හිමි ඔබ වහන්සේ ඔබ වහන්සේ කෙලින්ම කියනවා ඔබ වහන්සේ හිර කිරීම කුමන්ත්‍රණයක් කියන එක මට හිතෙනවා හැබැයි කවුරුත් සැක් කරන්න කියලා කෙනෙක් කියන්න බෑ නෑ නෑ දන්නේ කවුද මේ වෙලාවෙ ඉන්නේ ලොකුම තරහකාරයා එහෙම මම තරහකාරයෙක් කියලා මිසු පාව දෙන්නෙත් නෑ දන්නවෙනේ ඔළුවේ තියෙනවා ඔළුවේ තියෙනවා ඇයි කියන්නේ නැත්තේ නෑ ඉතින් මේ මිනිසුන්ට හොඳයි නම් කමක් නෑ නේ මට මාව හිර කරලා දන්නව කවුද කියලා මාවයි කියලා උඹට අනුමානයක් තියෙනවා හිර කරේ මෙයා කියලා දන්නව ඔව් මට තියෙනවා ඒ කට්ටියම එකතු වෙලා මෙහෙම ගහපු ගේමක් කියලා මොකද ගොඩක්ම මේ පිට රටවල ඉන්න අහිංසක මිනිස්සු උදව් කරපුවාම ඒවත් දැන් නැති වෙලා මම අර ගමේ ඉන්න ළමයින්ට කන්න බොන්න ටික දුන්නා ඊළඟට ගමේ මිනිස්සු උදව් කරා ඒ සියල්ලක් නැති වෙලා ගියා මේ මොකද සිංහල බෞද්ධයන් අපි සිංහල බෞද්ධයන්ට වෙච්ච දෙයක් තමයි උනේ විනාශ වෙලා ගියේ ඉතින් සම්පූර්ණයෙන්ම මේ මේකෙන් රාජාංගනේ හාමුදුරුවෝ අන්ත අසරණ වෙලා නැති වෙලා විනාශ වෙලාම ගියා. ඔය හිර කරන කුමන්ත්‍රණ සාකච්ඡාවේ ඉන්නේ ඉස්සර හිතවත් වෙලා පස්සේ තරහ වෙච්ච අයද? ඔව් වෙන්න පුළුවන්. ඈ එහෙමයි. ළඟින්ම හිටපු. එහෙම හිතනවා. ඈ මෙහෙම හිතනවා. නම්ගම් දන්නෝ. එක්කිනේද ගොඩක්ද? එක්කිනේද දෙන්නේද? ඉන්නේ කීප දෙනෙක් වෙන්නත් පුළුවන්. එච්චරයි මගේ. අර ඉස්සර යාළුවයි. ඔය යාළුවයි. දැන් තරහයි. දැන් තරහයි. ඇයි තරහ උනේ? තම තමන්ගේ පුද්ගලික අරමුණු ඉටු වෙන්නේ නැති වුණාම මිනිස්සු තරහ වෙනවා. ඔබ වහන්සේ කලේ නෑ කියන ඒවා. ඔව්. කලේ නෑ. ඔව්. ඈ මොනවද ඉල්ලුවේ ඒගොල්ලෝ? තම තමන්ගේ දේවල් ඉටු වෙන්නේ එතකොට මිනිස්සු තරහ වෙනවා. මොනවද ඉල්ලුවේ? හැබැයි මේමයයි. අර කිව්වාගේ මම බෞද්ධ භික්ෂුවක්. හරිනේ. රාමෝදිත මහත්තයා මම බෞද්ධ භික්ෂුවක්. මගේ අරමුණ පරපටිපත්දාමේ ජීවිතාති අභිඥම් පච්චවික්කිතබ්බම් මේ තීතල නිසා කට මේ ධර්මෙත් බෑනේ. මේ කට බලන්නේ නෑ නේ. මේ කොඩක් වතුර ගිනිලා මේ වෙන්නවා මේ පරපටිපත්දාමේ ජීවිකාති පබ්බජිතේන අභින්න මගේ මම මහාන වෙච්ච දවස නම් මගේ ජීවිතේ මං අනේකා සඳහා පාප මේ පූජා කරපු කෙනෙක් ඒකයි මටත් තිබුණා දානිට මාණ්ඩ බාන්තු වලට යන සල්ලි ටික ඕන තරම් හම්බ කර මිනිස්සු ගමේ මිනිස්සු දන්නවා සිද්ධාලේ මේක කිරි පැකට් එක ඊළඟට ඉදල කොස්ස මේ හැම දෙයක් මට හම්බෙන හැම දෙයක්ම ගමේ දුප්පත් මිනිස්සු දුන්නා විභාගයක් සමත් වුණොත් තේලා මයින්ට දුන්නා සිසත්වේද සාමාන්‍ය පෙළද විශ්වවිද්‍යාලයේද මේ හැම ළමයිකටම මං උදව් කළා මම මගේ අදට තියෙන මම කුණහරප කිව්ව කැත්ත ඒ මම කුණහරප කිව්වේ දේශපාලකෙනි තොපිත් එකක් තියෙන තරහට නෙමෙයි මේ රටේ මිනිස්සු අවුරුදු 74ක් තිස්සේ දුක් විඳිනවා අරු හදයි කියලා බලාගෙන ඉන්නවා මූ හදයි කියලා බලාගෙන ඉන්නවා හදපු එකෙක් නෑ මේ රට ඒ නිසා තමයි මම කිව්වා ගහපියව ජාතික ජන බලවේග කරන්න දෙයක් නෑ කරන්න දෙයක් නෑ අදත් එක්කිනවද දැනුත් එක්කිනවද ඔව් දැනුත් කියනවා එහෙනම් ගිසතේ අනුරට බැන්නේ ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න තියෙනවා ලබන සුමානේ සජිත්‍ර දෙන්න කියනවා ලබන සුමානේ සජිත්‍ර දෙන්න කියනවා මොකක්ද හාමුදුරනේ ප්‍රතිපත්තිය මේ සජිත්‍ර දෙන්න කියන්නේ
කියන්නේ නෑ නෑ සජිත් කතා කරලා සපදු කැහුවයි කිව්වේ නේ මට පුළුවන් යන්න මට පුළුවන් සජිත් සරණං ගච්ඡාමි අනුර සරණං හැබැයි මෙහෙමයි මට ඕනි මගේ සපත නෙමෙයි මේ රටේ පාලකයා මොකව වුණත් මට කමක් නෑ මට ඕනි මගේ රටේ මිනිස්සු තුන් වේ අඩුම තරමේ पालने उत्पादने क्रम මේරට දියුණු කරන්න. එච්චර අපිට පාක්ස පාට අපිට වැඩක් නැහැ. බොහොමත්ම ස්තුතියි සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව අපේ රාජාංගනේ සද්ධාරත්න ස්වාමින් වහන්සේ සමග කතා කළේ අද කතා බහ. බෙවින්ම ස්තුතිය අපේ ස්වාමීන් අවසරයි. මම ස්තුතියි. තෙරුවන් සරණයි මට නැවත නැවත කියන්න තියෙන්නේ මම පිළිබඳ වැඩි වැටහිමක ඇති කරගන්න එපා ඕන කෙනෙක් එන්න මාත් එක්ක කතා කරන්න මම තම අවංක හාමුදුරු කෙනෙක් මම මේ රටේ මිනිසුන්ට ආදරේ ඒ නිසා තමයි මම මේ වචන ප්‍රකාශ කරන්න බුදු හිම නැතුව මැරේක් ත්‍රාඩියක් නෙමෙයි හැබැයි මම යකෙක් තමයි හැබැයි මගේ මේ රටේ මිනිස්සුන්ට දුකක් නම් මම Facebook එකෙන් YouTube එකෙන් දැක්කොත් ඒක කණ්ඩ නැ බොණ්ඩ නැ මෙතන ප්‍රශ්න අතර මෙතන මොන චමුදිත හිරගෙදර දාලා තව එකක් හරියට දාලා කවුරුත් නැ ලංකාවේ කාට හරි ප්‍රශ්නයක් වුණා නම් මගේ ජීවිතේ උගස් තියලා කුණු අරපෙන් හරි මැනලා මම බැලුවේ රටේ අවදානිය ඒ මිනිස්සු පාලකයන් ඇතු යොමු කරලා මූට නිදහස දීපන් කියන එක. මොකද චමිත්ත මහත්තයා පස්සෙන් එනකොට තව මිනිහෙක්ගේ පස්සෙන් එනකොට ඒක අනුරද ඒක සජිත් ඔය දේශපාලකයන් අසාධාරණ වෙනකොට මේ හාමුදුරු තමයි කතා කරේ. ලංකාවේ එකෙක් නෑ හැම එකම තමගේ වාසියට ලාභයට කටපියාගෙන ඉන්නේ. රාජාංගනේ ඔබතුමා හොයලා බලන්න. රටේ කාටද ප්‍රශ්නයක් වුනේ? ඒ හැම මිනිහෙක් වෙනුවෙන්ම කතා කරලා තනියම තනියෙන් කතා කරලා තනියම බැනුම් අහන තනියම නිඳා පහස විඳින එකම හාමුදුරුවෝ මට දුක අන්නෙච්චරයි හොඳයි මොම සුතියි